සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රික දෙවන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. එක්තරා සභාවක නත්තල් කැරොල් වැඩසටහන ආරම්භ වෙමින් තිබුණා. ගීතිකා කණ්ඩායම ඇවිත් සෙනග ඉදිරි පිට රැස් වෙලා ගීතිකා කියන්න පටන් ගත්තා. හැමෝම වගේ නත්තල් ගීතිකා අහන්න සැදී පැහැදී සිටියා. හැබැයි ගීතිකා කණ්ඩායම කියන්න පටන් ගත්තේ ප්‍රශංසා නමස්කාර ගීතිකයි. විය යුතුව තිබුණු හොඳම දේ ඒක නේද කියලා තේරුම් ගත්තු සමහරු ඒ ගැන පස්සේ ගීතිකා කණ්ඩායමට ස්තුති කරලා තිබුණා. එක්කෙනෙක් කියලා තිබුණේ එයා ඒ සතිය තුළදී ශුද්ධ ලූක් සුභාරංචියේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන සඳහන තිබුණු දේවල් හොඳින් කියවපු බවත් ඒත් මුල්ම නත්තල විදිහට සලකන සිදුවන ඒ සිදුවීම තුළ ඔහුට නත්තල් පාටි, නත්තල් තෑගි, නත්තල් උත්සව, නත්තල් සියා, නත්තල් ගස් වැනි කිසි දෙයක් මුණ නොගැහුණු බවත් හැබැයි ප්‍රශංසාව නමස්කාරය නම් එහි අඩංගුව තිබුණු බවත් එදා දේවදූතයා ක්‍රිස්තුස් වහන්සේගේ උපත අර ඇස් ලොකු කරගෙන පුදුමයෙන් බලා හිටිය එඬේරුන්ට පැවසු විදිය ශුද්ධලූක් 2:13-14 පදවල සඳහන් තියෙන්නේ මෙහෙමයි. ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඉතා උසස් තැන්නි දෙවියන් වහන්සේට මහිමය වේවායි කීවෝය. එඬේරුන් එසැනින්ම බෙත්ලෙහෙමට ගිහින් ගවයන් කන ඔරුවක බාවවුන් නදරුවා දැකගත්තා. ඔවුන් තම පිට්ටනිවලට ආපසු හැරී ගියේ ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද කියලා 20 පදයේ සඳහන් තිබෙනවා. පුත්‍රයන් වහන්සේ මූණට මූණ මුණගැසීම තුළ පියාණන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්න තරම් උද්දීපනයක් ඔවුන් තුළ ඇතිව තිබුණා. එදා ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණීම පිළිබඳව අද ඔබගේ ප්‍රතිචාරය කුමක් වියුතුද දැන් සිතා බලන්න. ඒ ශුද්ධ ලේවිල තුළ නැති නත්තල් ගස්, නත්තල් උත්සව වැනි දේවල් නොවන බව ඔබට දැනටමත් තේරුම් ගොස් ඇති. එදා එඬේරුන් කළා වගේ උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්න ඉඩක් ඔබේ සිතේ මේ කාලය තුළ වෙන් කර තිබෙනවද? මොහොතක් මෙනෙහි කර බලන්න. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන අප විසින් කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන අපට මඟ පෙන්වමින් සෑම විටම උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන සිතක් අප තුළ තබන්න කියලා. ආමෙන්.